හොඳයි. ඔන්න මම අද කියලා දෙන්න යන්නේ සංඛ්‍යාවක වර්ගමූලය සොයන කෙටි ක්‍රමයක්. ඉතින් හරිම ලේසි, හරිම ෂොක් කෙටි ක්‍රමයක්. ඉතින් බලමු මොකද්ද මේ කෙටි ක්‍රමය කියලා. අපි යන් වීඩියෝ එකට. හොඳයි, අපි උදාහරණයක් බලමු. ඔන්න මම දීලා තියෙනවා 576 කියන සංඛ්‍යාවේ වර්ගමූලය සොයන්න. ඉතින් බලමු කොහොමද මේ කෙටි ක්‍රමය අපි කරන්න කියලා. මුලින්ම ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ අග ඉලක්කම් දෙක චෙක් කරන්න. අග ඉලක්කම් දෙකේ මේ අවසාන ඉලක්කම බලන්න. අග ඉලක්කම් දෙක මෙන් කරගෙන 6 ලැබෙන අවස්ථා මොනවද? 6 ලැබෙන්නේ මෙතන, මෙතනින් ලැබෙනවා, මෙතනින් ලැබෙනවා නේද? 4 වර්ගය 16යි, 6 වර්ගය 36යි. ඉතින් අවසානට 6 ලැබෙන අගයන් දෙකක් එනවා. ඒ දෙක ලැබෙන්නේ 4 සහ 6න්. එතකොට අපට උත්තර දෙකක් එනවා. අවසාන ඉලක්කම 4 හෝ 6 තමයි එන්න ඕනේ. ඔය අවසානට 6 එන්න නම් නේද? අවසානට 6 එන්න නම් 4 වර්ගිනුත් එනවනේ, 6 වර්ගිනුත් එනවනේ. එහෙනම් අපිට මෙන්න මේ සංඛ්‍යා දෙකෙන් 4 හෝ 6 දෙකම ගන්න පුළුවන්. අග ඉලක්කම 4 සහ 6 විය යුතුයි. ඊට පස්සේ අපි මෙන්න මේ 5 ඉලක්කම සලකනවා. ඊට මේ ඉලක්කම් දෙකෙන් පස්සේ එන සංඛ්‍යාව සලකන්න ඕනේ. මෙන්න මේ 5 සංඛ්‍යාව හැබැයි දැන් මෙතනින් බලන්න ඕනේ. 5 හැදෙන සංඛ්‍යාව 5ට අඩු තියෙන 4. ඉතින් 4 හැදෙන්නේ 2 වර්ගයේ 2. එහෙනම් 2 අරගෙන 2 අරගෙන 5ට අඩුවෙන් කියන වර්ග සංඛ්‍යාව ගන්න ඕනේ. 5ට අඩුම තියෙන වර්ග සංඛ්‍යාව 4. ඒක හැදෙන්නේ 2 වර්ගයෙන්. කියන්නේ 2 2 වර්ගයෙන් සල් 2 අරන් ඒක වැඩි කරලා ඊට එකක් වැඩියෙන් සංඛ්‍යාවෙන් වැඩි කරනවා. උත්තරය අපට එනවා 6. ඉතින් 6 ඒ 6 බලනවා. මෙන්න මේ 5 එක සංසන්දනය කරලා බලනවා. මේ ලැබෙන අගය 5 මේ ලැබෙන අගයට වඩා අඩුයි. 5 අඩුයි. 5 තමයි අඩු වර්ගය. මේ මෙතන අගය අඩු නම් අඩු වර්ගය තමයි අවසාන ඉලක්කමට එන්නේ 4. මෙන්න මෙතන ඉලක්කම අපිට මෙතෙන් එනවා. 24 කියලා අපිට උත්තරය එනවා. අපි තව උදාහරණයක් බලමු. 84 සංඛ්‍යාවේ වර්ගමූලය හොයනකොට අපි අග ඉලක්කම් දෙකෙන් වෙන් කරගෙන අවසාන ඉලක්කම 4 ලැබෙන අවස්ථාව බලනවා. මෙතන 2 වර්ගයෙන් 4 ලැබෙනවා සහ 8 වර්ගයෙන් 4 ලැබෙනවා. එහෙනම් අපිට අගයන් දෙක ඉන්නේ 2 සහ 2 සහ 8. 4 ලැබෙන 2 වර්ගයෙන් සහ 64න් තමයි අපිට අග ඉලක්කම ලැබෙන්නේ. මෙන්න මේ අවස්ථා දෙක. ඒක ලැබෙන අවස්ථා දෙකට අදාළ අගයන් දෙක 2 සහ 8. ඉතින් 2 සහ 8 දාගත්තා. ඊපස් අපි මේ 7 සික් කළ බලනවා. 7 සංඛ්‍යාව ඒ 7 සංඛ්‍යාවට ආසන්න වර්ග සංඛ්‍යාව බලන මෙන්න මේ වර්ග සංඛ්‍යා ටිකෙන් මේ වනේ වර්ග සංඛ්‍යානේ ලක්කමක් වර්ග කරාම හැදෙන සංඛ්‍යා වර්ග සංඛ්‍යා. මේ වර්ග සංඛ්‍යාවට 7ට අඩු එක එන්නේ 4. ඒකට අදාළ එක 2. ඉතින් 2 අරන් අපි ඊට එකක් වැඩි ලක්කමෙන් වැඩි කරනවා. අපිට එනවා 6. ඉතින් මේ ලැබෙන අගය 6 ලැබෙන. ඉතින් 7 අපි මේක සංසන්දනය කරමු. මේක තමයි මූලිකත්වය දීලා අපි බලන්නේ. 7 වැඩි ලැබෙන මේ අගයට වඩා 7 වැඩි වැඩි අගයක් තියෙන්නේ. එහෙනම් වැඩි අගය තමයි එන්නේ. එහෙනම් 8 තමයි එන්නේ. මෙන්න මේ අගය මෙතෙන්ට එනවා. 28 කියලා පිළිතුර ලැබෙනවා. අපි තුන්වෙනි උදාහරණය බලමු. 1225. ඉතින් මේ අග ඉලක්කම් දෙකෙන් අවසාන ඉලක්කම් 5, 5 අවසාන ඉලක්කම් 5 හැදෙන එකම එකයි තියෙන්නේ. මෙන්න මේ 25 25ට දාල එක 5. එහෙනම් අපිට එකයි එන්නේ. එහෙනම් 5 තමයි අගට එන්නේ. ඉතින් අපි බලමු මෙතන 12 ට ආසන්න වර්ග සංඛ්‍යාව 16 ගන්න බෑ වැඩි. මෙන්න මේ 9 තමයි ගන්න. ඉතින් 9ට දාල එක 3. ඉතින් 3 තමයි අගය එන්නේ. ඉතින් අපිට විශාල එකක් අඩු එකක් සංසන්දනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕනනම් ඉතින් ඕනනම් චෙක් කරලා බලන්න පුළුවන්. 3 වරක් 4 12යි. 12ම එනවා නේද? ඉංගෙන්නේ අර 12ම ඉන්නේ. අර අඩු වැඩි එකක් අපිට හොයාගන්න අවශ්‍ය නැති නිසා එක අගයයි තින්නේ. අවසාන ලක්කම 5, මෙද ලක්කම 3. 35 කියලා අපිට උත්තර එනවා. 1225 සංඛ්‍යාවේ වර්ගමූලය 35 කියලා එනවා. ඉතින් අවසාන ලක්කම 5වම කෙලින්ම අග ඉලක්කම 5 තමයි එන්නේ. ඉතින් මෙතන ඉලක්කම 12 හැදෙන 12ට ආසන්න වර්ග සංඛ්‍යාවේ අගය මෙතන ලියන්න තියෙනවා. හරි. තව උදාහරණයක් බලමු. ඉතින් ඔන්න ළමයි 6800
89 බලනකොට අපි බලනවා වෙන් කරා මෙන්න මෙතන 89 අගිලක්කම 9 හැදෙන අවස්ථා 1 2 1 2 9 සහ 49 9 හැදෙන්නේ 3න් ඊට පස්සේ ලියමු තුනයි තව 49 හැදෙන 7 නම් අවසාන ඉලක්කමට උත්තර දෙකක් එනවා 3 හෝ 7 තමයි විය යුත්තේ අපි ඒක තෝරගමු මෙන්න මේ ඉලක්කම සංසන්දනය කරනවා බලන්න 68 සංඛ්‍යාවට සංඛ්‍යාව වර්ග සංඛ්‍යාව බලනවා 68ට ආසන්න වර්ග සංඛ්‍යාව 68ට ආසන්න වර්ග සංඛ්‍යාව 64 නම් 64 හැදෙන්නේ 8 නම් අටවරක් දෙකක් වැඩිම වැඩි කරනවා මෙය 72යි. ඉතින් 72 කියන අගය 68 දෙක සංසන්දනය කරාම 68 අඩු අගයක් තියෙනවා. 72ට වඩා අඩුයි. එහෙනම් 68 මෙතන තියෙන අගය තමයි අපි මූලිකත්ව දෙන්නේ. 68 අඩුයි. 72ට ලැබෙන අගයට වඩා 68 අඩු නිසා අඩු අගය තමයි ඉන්නේ 3යි. මේ අගය මෙතෙන්ට එනවා. එහෙනම් 83 තමයි උත්තරය. අවසාන උදාහරණයකුත් කරලා බලමු. හොඳයි අපි අවසාන උදාහරණය බලමු. 7461. ඉතින් අපි අවසාන ඉලක්කම් දෙක වෙන් කරගන්නවා. අග ඉලක්කම එකක් වෙන අපි බලන මේ වර්ග සංඛ්‍යා මොනවද තියෙන්නේ? 1 සහ 81 තියෙනවා. 1 එන්නේ 1 එන්නේ 1 වර්ගය නිසා 1කින් එනවා. 81 හැදෙන්නේ 9න් එන 9 1 සහ 9 තමයි අගට එන්න ඕනේ. ඉතින් අපි මෙන්න මේ 47 බලනවා. 47ට ආසන්න වර්ග සංඛ්‍යාව බලනවා. 47ට ආසන්න වර්ග සංඛ්‍යාව 49 ගන්න බෑ. 36 36ට අදාළ එක 6. එහෙනම් 6 වැඩි කරනවා 7න් එකක් වැඩි අගින් වැඩි කරනවා අපට එනවා 42. 42ට වඩා 47 වැඩි. මේක වැඩි අගයක්. එහෙනම් වැඩි අගය තමයි මේක වැඩි අගය තමයි එන්නේ මේ අගය මෙතෙන්ට එනවා. උත්තරේ 69යි. 10 ශ්‍රේණියේ තියෙනවා මේ වර්ගමූල ලෙසන ක්‍රම දෙක. සන්නිකර්ෂණයේ සහ බෙදීමේ ක්‍රමය ක්‍රම දෙක ටිකක් පැටලෙනවා අමතක වෙනවා. ඉතින් මෙන්න මේ කෙටික මේ මතක තියාගත්තොත් විභාගවලදී වර්ගමූලය හොයන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ක්‍රමය මතක තියාගෙන ඉන්න. එහෙනම් අපි ඉදිරියේදී තවත් අලුත් මැක්ස් ට්‍රික් එකකින් මුණ ගැසෙමු.